සුබදාසන සුබදාසනක් වේවා සුබදාසනක් සුබදාසනක් තානියා අද දෙසැම්බර් මාසයේ 8 වෙනිදා නේ තව හරියටම දවස් 17යි නත්තලට නත්තලට දින ගණගෙන ඉන්නවට නත්තල් තියෙනවද නත්තල් තියෙනවද කියන්නේ ඇත්තටම නත්තල කියන්නේ දැන් අපි මොනාගමේ වුණත් තානියා අපේ නිවසක වෙන්න පුළුවන් නැත්නම් කාර්යාලයක වෙන්න පුළුවන් ඕනම තැනක ඔය නත්තල් සැරසිරි වලින් මේ දවස්වල මා තියෙන අඩුවක් නෑ අපිට දකින්න ලැබෙන නෑ ඒවත් දකින්න පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් අපි කිතුණු බැතිමතු නොවුනත් අපේ සාමාන්‍ය ගෙවල් වල නත්තල් ගහක් හදන්න සාමාන්‍යයෙන් අමතක කරන්නේ නැහැ දැන් මේ කාල සීමාව තුළදී කොහොම වුණත් ඉතින් නත්තල වෙනුවෙන් විශේෂ වැඩසටහන් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නටත් හිරු ටීවී බලාපොරොත්තු වෙනවා ඒ නිසා හිරු ටීවී සමගින් රැඳෙන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා නත්තල වගේම තමයි අලුත් අවුරුද්දකුත් එනවා අලුත් වර්ෂයක් එනවා 2017 වර්ෂය ඉතින් අලුත් වර්ෂයකට සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ දැන් පාසල් නිවාඩු කාලේ හින්දා අපේ නංගිලා මල්ලිලා දුවලා පුතාලත් ගෙදරටලා ඉන්නකොට නේ දම්මල තාත්තලට උදව් කරලා තමන්ගේ ගෙවල් දොරව ලස්සනට පිළිවෙලට පිරිසිදුට තියාගන්න පුළුවන්කම තියෙනවා දැන් අලුත් අවුරුද්දක් එනකොට අලුත් වර්ෂයක් එනකොට අපි ජීවිතේ අලුත් වෙනවනේ නැවුම් බවක් ඇති වෙනවා ඒ වගේ ජීවිතේ අලුත් වෙන ජීවිතේ නැවුම් බවක් ඇති කරගන්න කාල සීමාවක් තමයි කෙනෙකුගේ විවාහය කියන්නේ දැන් මේ දෙසැම්බර් මාසෙ ගත්තොත් එහෙම ගොඩාක් නැකත් තියතිලා තියෙන මාසයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් විවාහ කටයුතු එහෙම සිද්ධ වෙන්න හැබැයි සමහරවිට ප්‍රශ්නයක් තියෙනවා නම් විවාහය ප්‍රමාද වෙන්න හෝ යම් යම් මේ සමන්ට තියෙන ග්‍රහ බලපෑමුත් මේ සඳහා යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද කියන වගේ අපි අද ඉසිවර අසපුව විශේෂාංගයේදී මේ ගැන විශේෂයෙන් කතා කරන සූදානමින් ඉන්නේ මේ වින්දනීය උදෑසනේ ඉසිවර අසපුවයි ආරම්භ වෙන්නේ අලුත් වර්ෂයේදී ජීවිතේ අපි අලුත් වෙනවා වගේම විවාහය කියන්නේ අපේ ජීවිතේ අලුත් වෙන තැනක්. අපි සාමාන්‍යයෙන් දෙවෙනි උපත කියලා කියන්නේ අපේ ජීවිතේ අලුත් බවක් නැවුම් බවක් ඇති කරන නිසා තමයි විවාහයට. දැන් Tamanට හොඳම සහකරු Tamanට හොඳම සහකාරිය කොහොමද හොයාගන්නේ? ඒ වගේම අර ධනුෂ්ක කිව්වා වගේ විවාහ දෝෂ විවාහ ප්‍රමාද තියෙනවා නම් ඒ දේවල් අපි වළක්වගන්නේ කොහොමද? අපි කතා කරමුනේ ඒ ගැන. හොඳයි අදත් අපි මෙදිරට කැඳවාගත්ත ඉසුර රසපුව විශේෂාංගයේ සමගින් පානදුරේ ප්‍රශාන්ත් මල්ලවගේ මහතා ප්‍රවීණ චෝතිරවේදී අපි ආයුබෝවන් සුබදාසනක් ලැබෙන්න පිළිගන්නවා. මේ සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට තරුණ දුවවරු පුතාලා ඉන්න නිවසක දෙමව්පියන්ට සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් කල වයසත් හරි ඔයා මොකද්ද මේ කරන්නේ තාම විවාහයක් කරගන්නේ නැද්ද මම හිතන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වේක ඉතින් මේ කටයුතු කතා කරද්දී ඇත්තටම බොහෝ වෙලාවට නිවස් තුල මේ දේවල් කතා බහ වෙනවා ජෝතිර්වේදීන් හමු වෙන්නත් යනවා සමහරලාවට ඉතින් ඇත්තටම ප්‍රශාන්ත් මහත්මයා සමහරුන්ගේ මේ විවාහය කියන දේ ප්‍රමාද වෙන්න මේ ග්‍රහයන්ගේ බලපෑමක් ඇත්තටම තියෙනවද ඇත්ත වශයෙන්ම මේ විවාහය ප්‍රමාදී වුණ කොමනක් නෙමෙයි විවාහ වාසනා ගුණයට ග්‍රහ බලපෑම තුලින් හඳුනා ගන්නට පුළුවන් දැන් විවාහය කියන එකේ මූලික අර්ථය ගැන බැලුවොත් අපි විශ්වාසය ඒ වගේම හඳුනා ගැනීම වාසනාව ඒ වගේම යහපත කියන කරුණු දැන් මෙතනදී විශ්වාසය කියන එක අපි දැන් අත්‍තරම් ගත්තොත් එහෙම මේ විශ්වාසා පරමා ඥාති දැන් ලෝතර බුදුන් වහන්සේ කියලා තියෙන විශ්වාසා පරමා ඥාති අම්මා තාත්තා වුණ නිසාවත් තමන්ගේ සහෝදරයා සහෝදරිය වුණ නිසාවත් තමන්ගේ බිරිඳ ස්වාමි පුරුෂයා වුණා නිසාවත් නෙමෙයි විශ්වාසවන්ත තුල තමයි විශ්වාසවන්ත බව තුල තමයි ඥාතිත්වය තියෙන්නේ එසේනම් මේ විවාහය කියන එකේ මූලික අර්ථය විශ්වාසයෙන් අර්ථ දක්වනවා ඒ වගේම මේ වාසනාව ඒ පූර්ව පුබ්බේතකත පුඤ්ඤතා පෙර භවයේ කරන ලද පින් තියෙන්නට ඕන පෙර භවයේ කරන ලද පින් නැති කෙනාට කුමන තරාතරමක හිටියත් කුමන ශේෂ්ත්‍රයක් ප්‍රගුණ කළත් ඒ පෙරකරන ලද පින් පුණ්‍යවන්ත බව පින් බලය කියන එකේ අදාළ කාරණාවට නැත්තම් ඒක නෑ. දැන් උදාහරණයක් විදිහට මම දන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ ගුරුවරයෙක් ඉන්නවා. එයාගේ ආර්ථිකය ඉතාමත් දුර්වලයි. ඉතින් ඒ වගේ ඔබ කුමන ශාස්ත්‍රයක යෙදුණත් ඔබට ඒ අදාළ වාසනා ගුණය ඔබ ගෙනත් නැත්තම්. දැන් ඔබ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔබ හෘද රෝගයෙන් පෙළෙන්නට පුළුවන්. දැන් අන්නේ ඒ වගේ ඔබට ඒ අදාළ වාසනා ගුණය නොමැතිනම් ජීවිත තුල ඒක ලැබෙන්නේ නෑ. ඒක ඇත්ත සත්‍ය කතාව ඒක අපි සත්‍යයට මුහුණ දෙන්න ඕන තිත්ත උනත් ඒක ඇත්තයි ඒ වගේම මේ හඳුනා ගැනීමක් තියෙන්න ඕන අන්නේ ඕනේ හඳුනා ගැනීම කියන තුලදී අපි විශේෂයෙන් කියන දැන් පොරොන්දම් තුලින් බලන්නේ අපි හඳුනා ගැනීම පොරොන්දම කියන එකේ සැබෑ තේරුම මේ పూర్ව හේතුව පෙර සිටි අන්දම పూర్ව තුලින් పూర్ව හේතුව කියවෙනවා පොරොන්දම තුලින් පෙර සිටි අන්දම කියවෙනවා ඒ දෙදෙනා සංසාරය තුල කොපමණ ආත්ම සංඛ්‍යාවක් අමුසමියන් විදිහට ජීවත් වෙලා තියෙනවද කියන එක අර්ථ දක්වන
मौलिक साधक मे पुरंदमकिन अर्दक्वागे अनेक कारण तम यहापत तमं कर्ण क्रियावंत शम विटम तमंट वगे अन्यंट यहापत सल से प्रजावट यहापत सल से लोकेट यहापत सल से मे विवाह की कर्म कारण वैपिली बंद एत्तवशम कथाकिरण नमुत् एत्तवशम ये वासनागुण्य नति के नुकुटे वासनागुण्य गिनदीमी है किया वक मुनव शास्त्रवत् यम किसी दुर्लता व्यक्ति दुर्लता यम किसी प्रतिकर्म्युन यम प्रकृति मत तत्व पत्कल है कि विना नति दया कतिकिरी है किया मुनव शास्त्र नति भव विशेष की හැබැයි මලගේ මහත්ම අපි සාමාන්‍යයෙන් කියන නේද මොනවා හරි පරක් වෙනවා නම් ප්‍රමාද තියෙනවා නම් දෝෂ තියෙනවා නම් ඔය හැමදේම මේ කර්මයක් එක්කනේ අපිට පින මදිකම නිසා නේ නිසා අපි පින බලවත් කරන්න අපිට දේවල් කරන්න පුළුවන් කමක් නැද්ද එහෙම කරලා අපිට අපේ ජීවිතේට වාසනාව ලං කරගන්න පුළුවන් කමක් නැද්ද එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා හොඳයි නේ නේද දර්ශක ඔව් එහෙම කරන්න තියෙනවා නම් ඊටාම හොඳයි නමුත් මතක තියාගන්න ඕන සංසාරික වශයෙන් අපි සංසාරික දෝෂ සංසාරික ගෘහ වාසනා ශක්ති දෝෂ සංසාරික විවාහ දෝෂ සංසාරික කාර්ය දෝෂකින මේ මූලික කරුණු කාරණා හතර තුල තමන්ගේ සංසාරය තුල යදාල වාසනා ගුණය නොමැතිනම් දැන් උදාහරණයක් විදිහට කෙනෙකුට කොපමණ මිලමුදල් හම්බ කරත් ගයක් දොරක් නැහැ කොපමණ තමන්ගේ රූප సౌందර්යය තිබුණත් පෞල් පසුබිමක් තිබුණත් හොඳ තමන්ට හොඳ අධ්‍යාපනික දැනුමක් තිබුණත් තමන්ට හොඳ රූප సౌందර්යයක් තිබුණත් හොඳ පෞල් පසුබිමක් තිබුණත් විවාහයක් හරියන්නේ නැහැ ඒ විවාහ ජීවිතේ සාර්ථකත්වය සහ දියුණුව නැහැ ඒ වගේම තමත් අය තියෙනවා සහතික මිටි ගණන් තියෙනවා රැකියාවක් නැහැ ඔය කියන කරුණු කාරණා අපි සලකා බලනකොට කෙනෙකුගේ හැකියාව දක්ෂතාවය වගේම අතිශයින් වැදගත් වෙන කාරණාවක් තමයි වාසනා ගුණය කියන එක. ඒ නිසානේ ඒ මේ පැහැදිලි මර්ථක් කරලා තියෙන පුබ්බේත කත පුඤ්ඤතා කියලා පෙර කරනලද පින් ඇති බව හැමදේටම අවශ්‍යයි. සෑම දෙයකටම ඔබගේ පුණ්‍යවන්ත බව අවශ්‍යයි. ඒ පුණ්‍යවන්ත බව නැමැති මණික උපදාන දෙයක් තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍ර තුලින් කරන්නේ. මේ මණිකක් නැත්තම් ඒක ගෙවුඩයක් නම්. එහෙම නැත්නම් ඒක තිරුවන ගලක් නම් एक उपदेमट एक उपवेटे यानी ये अतम अय इन उत्पत्ति मे पुण्यशक्ति गिनाल ये अदाल वृत्ति पीलिबंध प्रवीण किसी ओण वृत्ति शेस्ट नम तोबे अदाल वासना गुण तीना अतमीटे गृह वासना गुण ओब अनेक कंसवलिंग गुड़ा दीवन नम तोबे इन गेकने अनेक कंसवलिंग ओब इतम मे प्रवीण आई नम तोबे सार्थक विवाह जीवित आकने यमीट ओब होने नम तो वृत्ति गुणी आकने अन्े ए भविता पेहदल पेन्नुम करो मे के तुम मीनसा ज्योतिषास्त्र पीलिबंध इगनीम तुम दनीम तुम ज्योतिषास्त्र उनत् नौनाट वे जीवित सार्थकर गट आवश्यकर्ण महंगू मार्गोपदेश मे तुंग लादीन एक विशेष कारण प्रशांत महात्म्य दैंगोडक मे विवाह दैंग अभी तो योजित विवाह नत्ता आदर संबंधी हर वेपूल दें गिवाल दोरा वाल मे देवाला हेमटाणिया इट वस्ती गिवाल दोरा इन वेडिटेट मूल हर ना पोरों बल केंद्र हेम गेल बलमी मे काटे उत्त हर इतने पोरों गल कार्य प्रशांत महात्म अतम प्रधान वशेन्म अवधानी मुखरा कारण मोनो अभी केनो अवी पोरों बल नो केनो तव तव मे शास्त्र उपदान कारण के अतो अभी तुम दें गाने गेल देव गाने मनुष्य गाने राक्ष गाने चरितेंगत चरित्यक्ति स्वामी पुरुष विवाह कर दुनट यदि पुरंदम गेलपुनाट यदि चरित दिख गेलपे दिन संहार बिरीदेवर इनवा हरिम अपिरी ना पिछद मकने तमंग वेरहली अंदगी तमंगे सामान्य सिर तक दत्मा दिने किसीम पिछद मकने अवी बिरीद यम किसी स्वामी पुरुष राग चरित्यक्ति स्वामी पुरुष विवाह कर जीवित अतिशयन सार्थक अभी वचन दिखने ఇలంకారణ తమై బుద్ధి చరిత్రయక్ తీన స్వాంపురుషేకుట హో బిరిందకట తమంట అనిక్ చరిత్రట ఆరోపణ వినిదిర అనువర్తన వినిమి హకియావక్ తీనో ఏక హెమోటమ నే ఏ హకియావ ఏ దక్షతావే తీన స్వాంపురుషన్ అందునా గంట పులన్ బిరింద బిరిందేవరు అందునా గంట పులువన్ ఇది మే నిసా యం కెనెగ్గే కేంద్రిక బుధ బలవత్నం యా బుద్ధి చరిత్రయక్ ఏ వగేమ సికురు బలవత్నం యా రాగ చరిత్రయక్ శని బలవత్ వేలా అనిష్టాకార పీటుత్ యా దేశ చరిత్రయక్ දැන් අපි දැකලා තියෙනවා සමහර බිරින්දෑවරු සමහර ස්වයං පුරුෂයන් අධික කෝපයට පත් වෙනවා අධික දේශයට පත් වෙනවා සැනකින් අතට අහුවෙච්ච දේන් පහර දෙන අය අපි දැකලා තියෙනවා සමාජය තුළ
ඉතින් එවැනි චරිතයකට ඇත්ත වශයෙන්ම මෝහ චරිතයක් විවාහ වුණොත් ඒ දෙන්නා හැමදාම ගහමරා ගන්න තත්ත්වෙටපත් වෙනවා. අපි මෙහෙම කියොත් මලේ මහත්මයා දැන් අපි කේන්දරේ බැලුවම පස්සේ අපේ මොන දේවල්ද ගැලපෙන්න ඕනි. දැන් අපි ගෙදෙට්ට දෙන්න කලින් සාමාන්‍යයෙන් අපිට ඔය කලින් බලලා අපිට දැන කියා ගන්න පුළුවන්කමක් තියනවා නම් මෙන්න මේ ටික තමයි ගැලපෙන්න ඕනි අපේ විවාහය සාර්ථක වෙන්න කියලා පොඩක් හොඳයි නේ. ඒ නිසා අපි කියමු අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහ ගැලපීමක් තියනවා නම් දෙන්නගේ විවාහයට සුබයි. මොනවාද ඒ විදිහට ගැලපෙන්න අවශ්‍ය වෙන්නේ? සම්ප්‍රදායිකව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තෙම දෙදෙනෙකු මිත්‍රත්වයටපත් වුණොත් දෙදෙනෙක් අතර ආදරයක් ඇති වුණොත් බැඳීමක් ඇති වුණොත් एवं देखदी इतम गटलुकारी तत्व मे पुरुंदी पुरुंदम विनिश्चय मेक पुरुंदम विनिश्चय विनिश्चयक्तम दी मेदी मतगति यागन सामान्य सांप्रदायिक विधि अटो विशी पुरुंदम बलनों दस पुरुंदम बलनों अष्टकोटे आदिवशं बलल यदिना गलपीम सागत तत्व बलनों निर्णय करण नमूत एट वड इत वेदगत्नो दिदना चरितांदुनागनी ये चरितांदुनागनी तो अतिशय वेदगत दपिगत्म वितक चरित तमं कर्ण दे पीली बांधव निशी अवबोध नति चारित तम यदन देन पमन अवबोधे सह धनीमती तारकिक चरित खमद्ञनम तारकर्ण तारकिकाय ये तारकिक चरित घट गलपेन्नी गुडक दुर्ट बुद्धिचरित श्रद्धाधिक चरित एवं गलपेन अन्न चरित हरिम असार्थकाय मीनसा मूलिकम दे तम अत्यवश्यम कीरमण ज्योतिषास्त्र वशेनुत अनुत सैम केनकु वशेनुत දෙදෙනාගේ චරිතය පිළිබඳව අන්‍යෝන්‍ය හොඳ අවබෝධයක් ඇති කර ගන්නට ඕන. තමන්ගේ රුචි අරුචිකම් තුලින් ඒ තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ දැකලා තියෙන්නේ ශ්‍රද්ධාධික චරිතයක් නැත්තම් බුද්ධි චරිතයක් හරීම වැඩවල පුදුමාකාර පිළිවෙලක් තියෙනවා. පුදුමාකාර ක්‍රමානුකූල බවක් තියෙනවා. එවිනියට අපි කියනවා බුද්ධි චරිත. ඒ වගේ අය අනාගතය ගැන නිවැරදි සැලසුමක් තියෙනවා. කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා. කාලය ඉතිරි කර ගන්න ඕයිකුත් උපක්‍රම යොදනවා. එවිනිය අය බුද්ධි චරිත, ශ්‍රද්ධාධික චරිත. නමුත් මෝහ චරිතය, දේශ චරිතය ආවේගශීලීව තමයි දේවල් කටයුතු කරන්න විශේෂ දේශ චරිතය. මෝහ චරිතේ තමා පිළිමතව තමා ඉන්න තැන ගැනීමත් අවබෝධයක් නැහැ. මං සාමාන්‍ය උදාහරණයක් විදිහට කියනවා නම් ඔබට සාමාන්‍ය ගමනක් ගියොත් යාළුවෝ තුන්දෙනෙක්. එක්කෙනෙක් රාග චරිතයක්, එක්කෙනෙක් මෝහ චරිතයක්, එක්කෙනෙක් දේශ චරිතයක් නම් මේක සම්පූර්ණ සත්‍ය කතාවක්. මම මේ අත්දැකීමෙන් දන්න දෙයක්. මෝහ චරිතයේ කෙනා අපි හෝටලයකට කන්න ගියත් එයා නිතරම ඉල්ලන්නේ බඩ පිරෙන දෙයක්. එයාට ගුණාත්මක පැත්ත අවශ්‍ය නැහැ. එයා කියන්නේ බඩ පිරෙන දෙයක්. उदाहरण पानी परीपे नमु तर रागी चरते नितरम या इलाने लसन कैम अरे खटट रसट लसन पोड़ दया पहले नमु द्वेश चरते नाट वश्यवे खट सर कैम मे मम मे अद्दीम तुली काल्यक्ति गवेशन कल तेरुंगत देवल मीनसा उबट यम यम पुद्गल अवबोधकर पुद्गल के चरित स्वभाव कुमार अत्यावश्यवेन मे ज्योतिषास्त्र तुदी දෙදෙනෙකු අතර අන්‍යෝන්‍ය ගැළපීම තීරණය කිරීමට विवाह ප්‍රශාන්ත මහත්මයා අපි නම් ජීවිතේේ කේන්ද්‍ර බලන්නේ මේ විවාහ වුණේ කියලා. ඒ තුලත් යම් කිසි කතාවක් තියෙනවා. මම පැහැදිලිව සඳහන් කළා කලින් ඉඳන්ම මේ වාසනාව කියන එක ඉතා වැදගත් කියලා. දැන් වාසනාවට ඇස් දෙක පියාගෙන කරන දේත් සාර්ථක වෙනවා. ඒ දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන නත් බාල්දියක් තියෙනවා. මෙතන ඇන බාල්දියක් තියෙනවා. මේ දෙකෙන් අපි එකක් තෝරලා අරගන්නකොට ඇස් දෙක පියාගෙන ඉතුරු සමහරට එක හරියටම හරියනවා. සමහරට අපි ඇස් දෙක අරගෙන තෝරන තෝරන එක හරියන්නේ නැහැ. ඒ වගේ තමන්ට යදලා වාසනා ගුණය තියෙන නම් උත්පත්තියෙන් උරුමේ තියෙන නම් යදලා වාසනා ගුණය තියෙනව නම් ඒ වාසනාවන්තයාට තමන් කරන දේ අත ගන්න දේ සාර්ථකත්වයට පත් වෙනවා. ඒ වාසනා ගුණය කියන්නේ ප්‍රශාන්ත මහත්මයා දෙදෙනාගේ අදහස් ගැළපීම නෙවෙයි. ඒ කියන්නේ කේන්දර කියන කාරණෙත් එක්කම දෙන්නා දෙදෙනා හඳුනා ගැනීම නෙවෙයි ඒ වාසනා ගුණය. ඒ විවාහයට තියෙනනේ විශ්වාසයයි ඒ වගේම මේ වාසනාවයි ඒ වගේම හඳුනා ගැනීමයි ඒ කියන කරුණු කාරණා තියෙනවා යහපත කියන කරුණු කාරණා ටික තියෙනවානේ.
දැන් මෙතනදී වාසනාව කියන එක තමයි අපි ඉතින් හඳුන්වන්නේ පූර්ව මේ පූර්ව පින කියන එක. ඒ පුණ්‍ය බලය කියන එක සෑමිටම අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට පුණ්‍යවන්ත පුද්ගලයාට තමන් નિરાයාසයෙන්ම තමන් කරන දේ සාර්ථකත්වයටපත් වෙනවා. නමුත් මෙතනදී මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා කියන්නේ අපි යම්කිසි ලෞකික ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍රය තුලින් අපි යම්කිසි නිගමනයකට එනවා මේ පිළිබඳව අවබෝධයක් ගන්නවා. නමුත් හැම දිනාටම මේ ශාස්ත්‍රය අවශ්‍යත් නැහැ. මේ ශාස්ත්‍රය යම්කිසි පුද්ගලයෙක්ට තියෙන කැඩපතක්. නමුත් කැඩපත නැති වුණා කියලා අපිට ගමන යන්න ගැටලුවක් නැහැ. නමුත් කැඩපත තුලින් තමන්ගේ ජීවිතේ තියෙන වාසනා ගුණ මුල සිට අඳුනා ගන්නට පුළුවන්. සැබෑවටම මේ ශාස්ත්‍රය නිවැරදිව ප්‍රගුණ කරොත් තමන්ට තියෙන වාසනා ගුණ අඳුනා ගන්නට පුළුවන්. නමුත් තමන්ට ඒව විපාක දෙන්න තියෙනව නම් මොන තත්වයකටත් ඒක විපාක දෙනව. ඒක වළක්වන්නට බෑ. ඒක නියත ධර්මතාවයක්. ඒ නියත ධර්මතාවයක් තියෙන නිසා තමයි මේ ශාස්ත්‍රය තුල තියෙන වටිනාකමක් තියෙන්නේ. මේ ශාස්ත්‍රය තුලින් අපි අඳුනා ගන්නවා 얘දී. අඳුනාගත්තට මේකට අපිට හැමදේටම බෑ මේක ඉදිරිපත් කළ මේකෙන් මේ සාර්ථක විසඳුම් සොයන්නට. නමුත් අපිට මේ තියෙන දලබව ගොරෝසු බව අඩු කරගන්න පුළුවන්. මේක ලැබෙන විපාකදායි තත්ත්වයන් යම් මට්ටමකට සමනය කරගන්නට පුළුවන්. අන්න ඒක තමයි අත්ත වශයෙන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙන මූලික කර්ම කාරණා. එතුලින් කියවෙන්නේ. දැන් ඔය කියන විදිහට අපි සියලු දේ ගලපලා විවාහ වුණා කියමුකෝ ඉතින් පොරොන්දන් සියලු දේ ගලපෙනවා ගලපගෙන අපි ඔය ගන්න නැකත් ඔක්කොම ගලපලා විවාහ වුණාට පස්සේ එහෙම විවාහ වෙන අයගේ ජීවිත කවදාවත් දික්කසාදයක් සිදු වෙන්නේ නැද්ද එහෙමයි අනිවාර්යෙන් යහපත් විවාහ ජීවිතයක් ගත කරනවාමද කොහොමද ඒකට දෙන තියෙන්නේ පැහැදිලිවම මෙහෙම දෙයක් තියෙනවා දැන් ආදරය තුලින් සිදු වෙන විවාහයන් තුලදී බොහෝ දිනකට තියෙන්නේ ආදරය තුල තියෙන්නේ ඔය දේවල් බලන්නේ නැහෙනි තමන්ගේ ගොඩක් දේවල් අඩුපාඩුකම් වහගෙන තමන් ඒ අදාළ विवाह सिद्ध कर नमूत अत वशेम निवेदी गेलपीम पुरंदम तुम पमणक चरित करगत् ये तो किसीम घटल मुखद हेतु अन्ोन्य चरते तमागे चरते समपातना घटल किसीम हेतु तमागे रुचि तीन देटमनम अनेकुद्गल कमती घटल दब बला समहर विशेष पुरंदन सटाहन तुम्हें कथाकृत तेरूंगंट पुलवां दंग अतमेट बिरीद की अभी चित्रपट नरम अंकी සමහර ස්වාමියා අධික ද්වේෂයටපත් වෙනවා තරහටපත් වෙනවා ඔළුව හොඳ නැද්ද කියලා දැන් අහන මේ වගේ දෙයක් කරන්න තමසි ඔළුව හොඳ නැද්ද මේ වගේ දෙයක් කරන්න කියලා අද අද යන්න බැහැමට බැහැ කියලා ද්වේෂයෙන් කියනවා තවත් කෙනෙක් එහෙම දැන් බිරිඳ ඒ විදිහට කියනකොට කියනවා මම අද ටිකට් දෙකක් මට හම්බුණා අපි අද මම ඔයාලට කියන්න තමයි හිටියේ මේ දේ කියලා කියනවා එතකොට ගොඩක් වෙලාවට සමහරట్లాට දැන් නොගැලපීමයි ගැලපීම අතර වෙනස මම ඔබට පෙන්නන්නේ දැන් ඇතැම් වෙලාවට ස්වාමියා කියනවා මේ මට තේකක් හදන්නකෝ කියලා इतना गुड़क नुगलपेन अवस्था बिंद के तीन बिंद की सीनीवर नम स्वामी आेक कदन एतम बिरीदावर इन तेक मे हदल इवर तेक अरगे नो अन्नी गेलपीमे नुगलपीमे अत पुदमाक संबंध व्यक्तियों ओब मित्रत्व कति करगी काल सीमा ओब यदुम करगिन अत आट अभी ओबी पेम्मतीट पेम्मतट अदुम करगिन ඒ ඇඳුමතල වුණත් තියෙනවනම් ඒ පෙම්මතිය කියනවනම් පෙම්මතා කියනවනම් අපෝ මේක මට ගැලපෙන්නේ නැහැ නේ ඔයා මොකද්ද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මේක මං ගිහලා මාරු කරගන්නවා ඉතින් තමාගේ රුචි අරුචිකම් වලට තමාගේ මේ පෙම්මතාගේ පෙම්මතියගේ රුචි අරුචිකම් ගැලපෙන්නේ නැහැ අයියෝ ඔයා මගේ මට ගැලපෙන ඇඳුමක් නෙමෙයි අරගෙන තියෙන්නේ නමුත් ඇතම් අවස්ථාවලදී මේ දෙක ඒ දෙන්න අතර අන්‍යෝන්‍ය චරිත දෙක ඉතා හොඳින් ගැලපෙනවනම් එයා කියනවා මට හොඳම ගැලපෙන පාටනර ඔයා තෝරගෙන ඇවිල්ලා තියෙනවා හරි පුදුමයි කියලා එයා කියනවා ඇත්ත වශයෙන්ම කියනවනම් මේ තුල નિවර්දීව අඳුනා ගැනීමක් කරගන්න පුළුවන් ඉතාම වැදගත් දේ තමයි චරිත ගැලපීම මේ චරිතය තුලින් තමයි ඔබට ඔබගේ මේ ස්වාමියා බිරිඳ සමග පෙම්මතා පෙම්මති සමග අනවතර ගමනක් යන්න පුළුවන් ප්‍රධාන හැකියාව තියෙන්නේ අන්‍යෝන්‍ය චරිත දෙක සමපාත වුණොත් පමණයි එසේ නොමැතුව ඔබට ව්‍යාපාරිකත් කරගෙන යනකොට ඔබගේ ව්‍යාපාරය තුල වුණත් ඔබගේ යටතේ ඉන්න සේවක වෙන්න පුළුවන් ඔබත් සමග අහුලේ කටයුතු කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඒ දෙත අතර තුර තියෙන අන්‍යෝන්‍ය ගැළපීමක් නැතිනම් පොරොන්දම් ගැළපීමක් නැතිනම් ඒ ව්‍යාපාර ජීවිතේ ගෙනියන්න බැයි දිරියට තමාගේ මතයට වඩා ප්‍රතිවිරුද්ධ මතයක් අනෙක් පුද්ගලයා දරන්නේ අන්න ඒ නිසා ඊටාම වැදගත් වෙනවා මේ චරිත ගැළපීම මේ නිසා මා ඊටා පැහැදිලිව කියනවා පොරොන්දම් ගැළපීම 125යි චරිත ගැළපීම 175යි කියලා සමහරලාට අනිය ඉතින් මේ බොහොම අපි සමාජයේ දකින දේවල් හරිම ලස්සන සුන්දර විදියට ඉන්න තරුණියක් වෙන්න පුළුවන් තරුණෙක් වෙන්න පුළුවන් විවාහ වෙන වයසේ හිටියාම ඉතින් සමහර අහන දේ තමයි ඉතින් කෝ ඔයාට තාම කවුරුත් නැහැ කියලා කියන්න බෑනි විශ්වාස කරන්න බැරි කාරණයක් නෝක කියලා සමහරලාට කියලා ඔය දේවල් අපි සමාජයේ අහන දකින දේවල් සමහරට ප්‍රශාන්ත මහත්මයා දැන් අපි ගත්තොත් එහෙම මේ කේන්දර ගැළපීම ඒ අදාළ කාරණා වෙන්න පුළුවන් දෙදෙනෙක්ගේ අපි හිතමු සමහරලාවට දැන් ගොඩක් වෙලාවට අපි සමාජයේ දකින්නේ තරුණයා වැඩිමල් ඒ වගේම තරුණිය යම් වයස බාල හෝ සම වයසේ විවාහය අපි එහෙම නැතුව සමාජයේ අපි සමහරලාවට දකිනවා
තරුණිය යම්කිසි අවුරුද්දක් දෙකක් වැඩිමල් වෙන්න පුළුවන් තරුණයා ඊට වඩා බාල වෙන්න පුළුවන් එහෙම විවාහත් අපි දැකලා තියෙනවා සමහරවිට සිද්ධ වෙනවා මේක කේන්දර ගැලපීමේදී පොරොන්දම් ගැලපීමේදී මේ තුරට යම්කිසි භාවිතයක් තිබෙනවද මොකද්ද බයද ඒක ඉතාම වැදගත් දෙයක් පැහැදිලිවම ඇත්ත වශයෙන්ම දැන් බිරිඳක් ගත්තොත් ගැහණ දරුවෙක් ගත්තොත් ස්වභාවයෙන්ම එක දරුවෙක් ලැබෙනකොට අවුරුදු 5කින් වයසට යන සාමාන්‍ය ගැහණ ළමෙක් දැන් මගේ ආච්චිගේ 100ගේ අතර පරතරය තිනවා 100ට අවුරුදු 32යි ආච්චිට අවුරුදු 16යි විවාහ වෙනකොට මගේ මවගේ පැත්තෙත් එහෙමයි පියාගේ පැත්තෙත් එහෙමයි මෙතනදී ඒකළු බොහොම සාර්ථක පෞල් ජීවිතයක් ගත කළා මොකද එක දරුවෙක් ලැබෙනකොට අවුරුදු 5කින් වයසට යනවා නම් ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ සම වයසේ යම්කිසි බිරිඳක් හිටියොත් ඔබට වඩා වැඩිමහල් නම් බිරිඳ ඇයට දරුවෙක් ලැබෙනකොට ඇය අවුරුදු 5කින් වයසට යනවා මහලු බවට පත් වෙනවා ඉතින් මේ නිසා ඇත්ත වශයෙන්ම මේ දැන් ඇත්තටම ওই தත්ත්වය ඇතිුනේ පෙර කාලේ නම් එහෙම දෙයක් නැහැ කොඩටි යෝජිත විවාහ තිබුණේ පසු කාලේ මේ එක විශේෂයෙන්ම මේ ගැහණු දරුවෝ මේ රැකියාවලට යන්න ගත්තට පස්සේ තමයි මේ தත්ත්වය ගොඩක් ලාර තමන්ට වඩා වයසින් බාල අයත් සමග සම්බන්ධතා ඇති වෙනවා මිත්‍රකම් ඇති වෙනවා ඉතින් ඇත්තටම මේක ජ්‍යොතිෂ ශාස්ත්‍රවලදී ඉතාලි පැහැදිලිව කියනවා මොකද අපි හැම පැත්තකින් බලනකොට කායික වශයෙන් බලනකොට ස්වරූපයෙන් බලනකොට පිරිමි කෙනෙකුට වඩා ස්ත්‍රියකගේ මහලු වීමේ වේගය වැඩි ඒක අවංකව පිළිගන්නට ඕන. මේ නිසා ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ඉතා පැහැදිලිව අර්ථ දක්වලා තියෙනවා. ඒක වෛද්‍ය ශාස්ත්‍රය තුළත් තියෙනවා. ඒක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුළත් තියෙනවා ඉතා පැහැදිලිව. අඩුම වයස අවුරුදු 5ක 10ක අතර පරතරයක් තියෙනවා නම් තමයි ඉතාමත් විශිෂ්ට කියලා. ඒක ඉතා පැහැදිලි දෙයක්. නමුත් ඉතින් ආදරය ප්‍රේමය කියන දේ තුළදී ඔය දේවල් ගොඩක් දුරට ගණන් ගන්න නැති වුණත් පසු කාලිනම ඒ තුළ යම් යම් ගැටලු කාර්තත්වය තියෙන වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දෙදින අතර වයස් පරතරයක් ඇතිවෙනොත් මේ නිසා මේක විශේෂයෙන් බලනවා ආයු පුරන්නම කියලා එකක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ මේ විශේෂයෙන් විසි පුරන්නම තුළ ඒ ආයු පුරන්නම ගැලපීමේදී දෙදින අතර තියෙන වයස් පරතරයත් ඉතා පැහැදිලිව බලනවා. පැහැ දෙදෙනාගේ පුරන්නම් ගැලපුණා කියලා හරියන්නේ නැහැ. දැන් වයස අවුරුදු 80ක මහල්ලෙක් සමග අවුරුදු 18ක ගෑනු දරුවෙක්ගේ පුරන්නම් ගැලපුණා කියලා ඒ දෙනාගේ ආයු පුරන්නමේ තියෙන ගුණයන් වෙනස් නම් එතකොට ඒක පරාභවයට හේතු වෙනවා. ඒ නිසා ඒ ගැලපෙන්නේ නැහැ. ඒක නොගැලපීමක් තියෙනවා. එනිසා මහා පැහැදිලිව අත්දක්වන දෙයක් තමයි ඒ විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඒ අවුරුදු 5ක් 10ක අතර පරතරයක් තිබීම ඉතා වැදගත් කියන එක. ඔබ ආදරය කරන කෙනා ඔබ ඒ සහකාර සහකාරිය හඳුනා ගැනීම හරිම වැදගත්. අන්‍යෝන්‍ය අවබෝධය, ලෙංගතුකම ආදරය මේ සියලු දේ මත තමයි විවාහයක යහපත් පැවැත්මක් රඳා පවතින. ඒ නිසා සියලු මොනත් කේන්දර ගැලපුණත් වැඩක් නැහැ අවබෝධය නැත්තම් එහෙම නේද? ඒ කේන්දරත් ඒ ආකාරයෙන් ග්‍රහයන් පිහිටලා තිබුණොත් එහේ මේ ගැලපීම සිද්ධ වුණොත් ඉතින් ආයේ බොහොම සුන්දර ජීවිතයක් ඔබට ගත කරන්න හැකියාව ලැබෙවි. අපි අද මේ විවාහය සහ ඒ ග්‍රහ බලපෑම් කේන්ද්‍ර ගැලපීම් පොරොන්දම් මේ දේවල් අපි කතා බහ කරේ මේ විවාහයට බලපාන පානතුරු ප්‍රශාන්ත් මලවගේ මහතා අපහ සමගින් අද එකතුන අපි බෙහෙවනි සුදුන් දෙන ඔබතුමාට අපි සම්බන්ධයෙන් සම්බන්ධේ उदासने अवसान काल परछेद अभी गत कर्मी इन दिसंबर मसे आरंभ गत दिसंबर मसे की निवसी कार्य बहुलत्व वैडी मुगद हेतु पासल निवाड़ खाले लंबिल पुंचदार इन निवाड़ पाड़े बहु दिन निवसे सिरी असिरी विंदिमीन निवसे सुंदरत्व पौले असिरी वैडिकर्मी इन थिंग ये अतरे बहुम हों निर्माण याकिनब रसम दिन पुलवा सिनेमा निर्माण या सरगम चित्रपटे अभी कलिंग सरगम चित्रपटे पीली बंद कथा कर दिसंबर मसे देवणिद सिट सरगम तिरगत वीम आरंभ होना इधिंग चित्रपटे पीली बंद कथा कर गुडक देवल दिबिना पुंच धरवान हद्दने केंद्र करगेन अर संगीते सप्त सूर्यान आश्रय करगेन तम सरगम चित्रपटे नम भीलादीन सह संगीते मुसुवेच भूम सुंदर सिनेमा निर्माण याद अपट सारीगम हंधुना पुल एनिसम अदे सारीगम पीली बंद कथाकर बलापुरबट थाउम सारीगम बलाण अवस्थावक्तिमें मद्दे कथाकर कारण तेक् वोट मवागण पुलवा या चित्र या सारीगम चित्रपटे पीली बंद इट पास बलान पुल सुंदर अत्यात्न पुलवा अदे सारीगम चित्रपटे पीली बंद कथाकर आराधना कर भूम गौरव अपट भूम गौरव याकोशेम हेल सिनेमा विनील रजन मालनी फोन सेकमात्मी आई भुवन सुबुदेस आई भुवन इवागे आराधना कर तवत्
සුවිශේෂී චරිතයක්. අය තමා චිත්‍රපටයේ නිෂ්පාදිකාව විදිහට අප හඳුනා ගන්නේ රේණුකා බාලසූරි මහත්මියයි සුබදසනක් කියලා. හරි. එහා පැත්තේ මුලින්ම අඳුනලා දුන්නාට මේ පැත්තේ තමයි වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන කතාව. මොකද හේතුව චිත්‍රපටයේ පිළිබඳ දැන් නිෂ්පාදකතුමිය විදිහට අධ්‍යක්ෂින් ගොඩක් ඇති දෙවෙනිදා තිරගත වීම ආරම්භ වුණා. දැනට කොහොමද තිරගත වීමත් එක්ක ප්‍රතිචාර ලැබෙන්නේ? ප්‍රතිචාර හරිම ඉහළයි රුවන්. ඇත්තටම බලන හැම කෙනෙක්ම ඒ චිත්‍රපටය පිළිබඳව ප්‍රශංසනාත්මකව කතා කරනවා. බොහෝ දෙනෙක් කියනවා ඒක අලුත්ම අත්දැකීමක් ජීවිතේට. ඒ කියන්නේ හුඟක් දෙනෙක් පින් දෙනවා සිනමා ශාලාවට ඇවිල්ලා යනකොට හිත සතුටින් යන්නට පුළුවන් අවස්ථාවක් උදා කරලා දුන්නා කියලා. ඉතින් ඇත්තටම මේ සතුටුයි ඒක ගැන. හරි, අපි දැන් චිත්‍රපටය පිළිබඳව කතා කරමු නිසා ඔබ තවම සරිගම බැලුවේ නැත්නම් බලන්න අවශ්‍ය කරන උත්තේජනය සපයන්න සූදානම් පිනවතවතාවක් පුංචි කොටසක් සූදානම් බව නිෂ්පාදකතුමාට කියන අපි බලමු. බලලා ඉවරලා හැපත්‍රි ගිහින් කතා කරමු. මොනේ ඩාලි මොකද උනේ? හිරා වුණා. කොහෙද හිරා උනේ? සදුන්න අයියාගේ දත් වල. නලනන් දෙලර වේලේ. මේ බෙටි. කැප්ටන් ඉන්නේ මරියට ආදරෙන්. හා? මරියා ඉන්නේ කැප්ටන්ට ආදරෙන්. ආදර කියන්නේ මොකද්ද? කියලාවත් මට තේරෙන්නේ නැහැ. මම කොහොමද ඔබ දන්නේ? බලන්න ඔබ ආමග කෙතරම් කටුකද කෙතරම් සුඳුරුද චිත්‍රපටයේ දර්ශන බොහොම සුළු ප්‍රමාණයක් අපි දැක්කේ. නමුත් ඒක බලද්දී හරි චමත්කාර ජනක බවක් අපිට දැනෙනවා. ඔබතුමියත් එක්ක කතා කරමු. අපි දැන් චිත්‍රපටයේ තමන්ගේ රංගන දායකත්වයේ ලබා දෙන්නේ ප්‍රධාන මෞතුමියගේ චරිතය. දැන් මේ චිත්‍රපටයත් එක්ක අත්වල බඳ ගැනීම දැන් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන රේණුකා බාලසූරි මහත්මිය මේක මේ Sound of Music චිත්‍රපටයේ රීමේක් එකක්. ඔව්, රීමේක් කියන්නේ ඒක ඒ විදිහටම නෙමෙයි ඒකේ අනුසාරයෙන්. ඔව්, ඒක අනුසාරයෙන් ඒ කතාව, හැබැයි ඒක ලංකාවට අපේ සංස්කෘතියට ගැලපෙන විදිහට ඒ තනු නෙමෙයි ඒ ඒ ඒ පද නෙමෙයි, ඒ කියන්නේ වචනෙන් වචනේ ට්‍රාන්ස්ලේට් කළ නෙමෙයි, ඒක වෙනම කතාවක්, අලුත්ම තිර රචනයක්. හැබැයි මූලික තේමාව Sound of Music චිත්‍රපටිය. හරි, එවන් වූ චිත්‍රපටයක් තුලින් ඔබතුමියගේ රංගන දායකත්වයේ ප්‍රතිභා සම්පන්න භාවය ඉදිරිපත් කිරීමත් එක්ක කොහොමද ලැබපු අත්දැකීම චිත්‍රපටය හරහා? ඉස්සලම කියන්න ඔයා මුලින්ම කිව්වා මේ වෙලාවට මේ මේ වකවානුවට ගැළපෙන චිත්‍රපටයක්. ඇත්තටම මේ නත්තල් සමයට ඕනම කෙනෙකුට බොහොම සතුටින් සිනමා ශාලාවට ගිහිල්ලා බලලා හිත සතුටින්, රේණුකා කිව්වා වගේ හිත බොහොම සතුටින් හිත පිරිලා එළියට එන්න පුළුවන්. ඉතින් ඒකේ ඒ නිර්මාණයේ අතුලාන්තයේ ගත්තාම මමත් පළමුවෙන් මම මගේ චරිතේ පැත්තක තියලා මම ප්‍රේක්ෂිකාවක් වුණා. මම පළමුවෙන්ම බලපු දවසේ බලම හරියට රසවින්දා. මොකද සිනමා නිර්මාණයක් කියන්නේ මේ විදිහට, ඔන්න ඔය විදිහට තමයි කෙරෙන්න ඕනේ. එහෙම නැතුව මේ නිකන් මුළු ජීවිත කාලෙම විඳවන්න, හිත දුක් වෙන හිත විඳවන්න. එවනේ අපේ ප්‍රේක්ෂකයෝ සතුට වෙන්නේ සිනමා ශාලාවට ගිහින් බොහොම සතුටින් එළියට එන්න. ඉතින් මේ නිර්මාණය ඇතුලේ මේ ඇත්තටම විශාල කතාවක් කියවෙන බොහොම මිනිස් සිතත් එක්ක ගැළපෙන කතාවක් කියනවා. කොහොමද එහෙම තරුණ හිතක් කොහොමද වටහාගෙන කොහොමද ඇයව සමාජගත කරන්න කියන එක තියෙන වටිනාම කාර්යයක් එක තියෙන චරිතයක් මට ලැබුණේ ප්‍රධාන මෞතුමිය මද සුපීරිය කියලා කියන්නේ. ඉතින් මට මේ මෞතුමිය කියන්නේ කන්‍යාසෝහරංගේ චරිතය මට ගණනාවක් ලැබිලා තියෙන රඟපාන්න. නමුත් මේ පළමු වතාවට මද සුපීරිය චරිතය කියන්නේ ප්‍රධාන මෞතුමිය චරිතය ලැබුණේ. ඉතින් හරීම හරිම ආසයි, හරිම සතුටුයි මට චිත්‍රපටිය දැක්කහම. මට තේරුණා ඉතින් ආචාර්ය සොමරත්න දිසානායක කියන්නේ අපිට මං හිතන්නේ ප්‍රේක්ෂකයොත් එක්ක පුදුම විදියට බැඳිච්ච අධ්‍යක්ෂකවරෙක්. හරි, දැන් මේ චිත්‍රපටය පිළිබඳව කතා කරද්දී අර අපි කලින් වතාවේ සෝමරන්දි දිසානායක මහත්මයාගේ චිත්‍රපටයක් විදිහට සිරිපැරකුම් චිත්‍රපටය වැළඳගත්තා. සිරිපැරකුම් චිත්‍රපටය අපේ ගමේ කොල්ලත් එක්ක ගනුදෙනු කරන එකත් එච්චර ලේසි වැඩක් කියලා අපි දැක්කේ නෑ. ඇත්තටම හරි අමාරුයි, සංකීර්ණයි. දැන් මේ එක දරුවෙක් නෙවෙයි, දරුවෝ 7 දෙනෙක්. දැන් මේ දරුවෝ 7 දෙනෙක් එක්ක මේ කාර්යය කරද්දී දරුවත් දරුවන්ගේ මේ සිතුම් පැතුම් මහෝද කරගෙන චිත්‍රපටයේ උපරිම අලංකාරයේ වඩවන්න කොහොමද දායකත්වය ලබා ගත්තේ? අධ්‍යක්ෂින් ටිකක් පිළිබඳව කතා කරමු. ඔව් රුවන්, ඇත්තටම දැන් මෙහෙම අපි හැමදාමත් වගේ දරුවෝ ටික තෝරගෙන හැම චිත්‍රපටයක මෙහෙමයි කල්තියා තෝරගෙන ඔවුන් එක්කලා අපි වැඩිපුර සෝමෙත් මමත්
ප්‍රධාන චරිතත් පුළුවන් නම් එකතු කරගෙන අපි ගැවසෙනවා. දැන් මේ චිත්‍රපටියේ දරුවා ටික තෝරගත්තට පස්සේ පූජා, ආශාන් අපි ඔක්කොම ගියා මේ විනෝද චාරිකාවක් දවස් දෙකක. ගිහිල්ලා ඒතර ඒ ගියත් අපි රූගත කරන්න හිතාගෙන ඉන්න තැන්වල, ඒ කියන්නේ හපුතලේ නුවර එළිය ඒ වගේ ගිහිල්ලා නතර වෙලා, එතකොට දැන් ඒ ට්‍රිප් එක ඉවරලා ගෙදර එනකොට ඇත්තටම අපි ඔවුන්ගේ ජීවිතේ ලොකු තැනක රැඳෙනවා. ඉතින් ඒක තමයි රහස. එතකොට ඊට පස්සේ දැන් සෝමෙත් මමත් අනිත් අයත් කිසිම කෙනෙක් දැන් පූජා හෝ ආශාන් හෝ ළමයින්ට ආගන්තුක නැහැ. මොකද ඒගොල්ලෝ එක පවුලක් හැටියට ඒ ට්‍රිප් එකේදීම නැත්තම් දර්ශන තලයට ගිහිල්ලා ආ මේ චරිතය කරන එක්කෙනා මේ එහෙම කියලා අපි කවදාවත් කරලා නැහැ. මේකෙත් එහෙම කරා. ඒක අතිසාර්ථක වෙනවා ඇත්තට. මොකද අපි දන්නේ නැතුව දර්ශන තලයට ඇවිල්ලා අපේ කොටස රංගපාලා යනවා කියන එක එහෙම නැහනේ. ඉතින් ඒ වගේම දැන් මේකෙ තිබිච්ච මටත් වැඩිය මං හිතන්නේ සෝමෙට කැමරා කරන කට්ටියට තිබිච්ච අභියෝගය තමයි දැන් මං හිතන්නේ මාලනියක් කළාට උනත් මාලනියක් කර දරුවොත් එක්ක එච්චර ලුකුවට තිබුණේ නැහැ නේද? නෑ ඒගොල්ලෝ මට सार्थक अतीत पटन निर्माण सील चिट्रपट वाले स्वभाव दाखिन अब कथा नमुतिरकालीन विराम यूथ विराम अभी कथा कर सरगम चिट्रपट ළමයි සෙල්ලම් කරන්නේ මගේ ළමයි සෙල්ලම් කරන්නේ නෑ යාළ මාත් කරනවා බිල් මම කියන විදියට වැඩ කරනවා මිසක් මගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ හොඳයි දූල පුතාලා දූල පුතාලා අපි දූල පුතාලා නෙමෙයි අපිට නම් තියෙනවා सरगम चिट्रपटे सरगम चिट्रपटे बला उब भूम उमनावें आसावें इन्नवन थाम विलावखदागन बरिवना अद मे दखीन रूपते वेपुर निवस आदरणीय कांतावकी दुलवंतर इक्मंट दरोटिकसा स्वयं पुरुष अट्नवाड़ अक्ति भूवंतर इक्मंट की चिट्रपटी बला आराधन अभिकरण अतरे दें मे मे अपेरटे सिनेमा भी बंद कथाकृत इतर खाली आगे बुन अपेरटे सिनेमा तवट यावात् खाली ने बीयुत ताक्षण पत्ते तवट इहलट पेमी युत कारण तें एक प्रधान कति का गुणनगण मूलिकत्ते गत् अभी हेल सिनेमा भी रजनम उदवियत्ते कथाकृत मे चिट्रपटे तुलिंग हों पियवर आगतेन मे डिजिटल कर्णेट अपेरटे सिनेमा पियवर्ती है दें මේකින තත්ත්වයේ පිළිබඳ කොහොමද දැන් චිත්‍රපටයත් එක්ක සමගාමීව කතා කරොත් එහෙම මේක වටිනාකම කොහොමද ඔබ දකින්නේ ඔහුගක් ප්‍රදර්ශකයන්ට සිනමා හල් හිමියන්ට තිබුණේ ලොකු බයක් මේ කිසි තේරුමක් නැති බයක් තිබුණේ මොකද ඒකෙන් පේනවා අපි
අනාගතයට මුහුණ දෙන්න බයයි අලුත් දේවල් අලුත් තාක්ෂණයට මුහුණ දෙන්න බයයි අර පරණම හිතුවිලි වල මිදෙන්න පරණ විදිහට ඉන්න තමයි කල්පනා කරන්නේ නමුත් මේකෙන් මං හිතන්නේ විශේෂයෙන් ප්‍රේක්ෂකයින්ට වඩා සිනමා හල් හිමියන්ම දිරිමත් කළා මේ චිත්‍රපටිය මොකද මේ චිත්‍රපටිය ගත්තාම දැක්කම හරි පොහසත් මේ චිත්‍රපටිය ඇතුළේ ඒ වගේ තමයි සිනමා නිර්මාණයක් තියෙන්න ඕනේ ජාත්‍යන්තර පවා නිර්මාණ එක්ක පවා අපිට තියන්න පුළුවන් සසඳන්න පුළුවන් හොඳ නිර්මාණයක් මොකද ඒකට හේතුව රේණුකා හරි පොහසත් මොකද හොඳ අධ්‍යක්ෂකවරෙක් හොඳ කැමරා ශිල්පියෙක් පුතා ඉතින් ඒ පොහසත්කමින්ද මේ චිත්‍රපටියේ ඒ සම්පූර්ණ මේ ඇතුළේ පේනවා. ඒ වගේ තමයි හිත පිරෙන්න චිත්‍රපටියක් තියෙන්න ඕනේ. නමුත් චිත්‍රපටි දැක්කාම චිත්‍රපටි අඩුපාඩු අඩුලුහුරු දකින්න එක නෙවෙයි. මම දකින්වා මට හරි සතුටක් ආවා අපේ ලංකාවේ මෙච්චර ලස්සන දර්ශනතල තියෙන එක ගැන. හරි ආඩම්බරී තුනක් හරි ආස හිතුණා. ඒව දැකම හරියට හිත පිරෙනවා. ඒ වගේම තමයි ඉතින් ඒ තියෙන ඔක්කොම අනික් නළු නිලියන් එක විශේෂයෙන්ම පූජා. පූජාත් එක්ක ගත්තාම पूजा मे निर्माण तेक्म बद्ध वेच चारिता मेक एतर मे मेघ इन हेमो हेम दिना मंग साउंड ऑफ म्यूजिक बल्लाकाल नमो मेक अपेक अपेक चिट्टपाटी अक्तमा सोमरत्न මාත්මෙන් මං ඉදන් නිර්මාණය කළා. හරි. දැන් මෙවන්නු වටිනා කියන හැම නැත්නම් මෙවන්නු සුන්දරත්වයෙන් අනුනු චිත්‍රපටයක් නිර්මාණය කරද්දී විඳින්න ඕනේ දුක කොහොමද කියන එක විරාමයේ අතරතුර මම නම් දැනගත්තා. නමුත් ඔබ ප්‍රේක්ෂකයින් විදිහට සිනමා රසිකයින් විදිහට යම්කිසි විදිහට චිත්‍රපටයක් රස විඳින්දී එවන්නු වටිනා සිනමා නිර්මාණයක් අලංකාරයෙන් යුක්ත සිනමා නිර්මාණයක් බිහිවද්දී එහි පසුබිම පිළිබඳව ටිකක් නිෂ්පාදකතුමියෙන් දැනගන්න එක වටින නිසා අපි මේ ටිකක් මතකේරියක් අලුත් කරගමු මොකද හේතුව විවිධ තැන්වලට ගිහිලා ලංකාවේ සුන්දරත්වයෙන් අනුනුන ප්‍රදේශයන් හොයාගෙන සෑහෙන දුකක් වින්දයි කියලා මට කිව්වා. ඔවුරුවන් ඇත්තටම දැන් මේකේ මූලික වශයෙන් අපේ ලංකාවේ තියෙන ලස්සනම තැන්වල තමයි රූගත කරලා තියෙන්නේ. මම හිතන ඊට වඩා ලස්සන තැන් ඇති අපිට හොයා ගන්න පුළුවන් වෙච්ච යන්න පුළුවන් වෙච්ච තැන්. නමුත් ඒ තැන්වලටත් ඉතාම දුෂ්කර ගමනක් තමයි යෙදුනේ. කියන්නේ අපි නුවරින් පටන් ගත්ත ගමන හපුතලේ නුවර එළිය මස්කෙලිය ශ්‍රීපාද අඩවිය නොටන් බ්‍රිජ් එතකොට මස්කෙලිය ජලාශය ඊට අමතරව කලාවැව ඊට පස්සේ කළුතර මේ ලංකාව හැම තැනම ගියා මේ චිත්‍රපටිය රූගත කරන්න. මට තිබිච්ච ලොකුම සටන තමයි එක දර්ශන තලයක රූගත කිරීම කරන්නේ දවස් 3ක් හෝ 4ක්. එතකොට දැන් 80ක් 90ක් එක පිරිසක් දරුවා 7 දෙනෙකුත් එක්ක දවස් 4න් 4ට මම මේ නගරයෙන් අර නගරයට ගමනක් යනවා. මට හුඟක් වෙලාවට වෙච්ච දෙයක් තමයි දැන් අපි සැලසුම් කරාට නියමිත පරිදි අද දවසේ වැඩ ඉවර කරනවා කියලා ඔන්න එක දර්ශනයක් බැලන්ස් වෙනවා. යන්න බෑනේ. නතර වෙනවා. එතකොට අපි ඉන්න හෝටල් වලින් එළියට දානවා. ඒ කියන්නේ අපි අපි මේ රූගත කිරීම කරේ අප්‍රේල් මාසේ. ඉතින් ඇත්තටම විශාල ලෙස තදබදයක් තිබිච්ච මාසයක්. ඉතින් එතකොට ඔන්න ඊට පස්සේ මම ඉතින් ඒ වැඩි වෙන රැයට දැන් මේ ඉන්න 90කට විතර හොයන්නම නතර වෙන මං හෝටල් නොයන් උනේ. ඊට අමතරව වෙන එක තමයි අතන අපි අර වෙන් කරලා තියෙන හෝටල් වලට යන්න බෑ. ඒක එහෙම තියාගෙන ආයෙ දැන් එතනින් දිනපයින්නෝනේ. ඊට පස්සේ ඒ නගරෙත් මං ඒකටම මූණ දෙනවා. ඉතින් ওই විදිහට සහ අනිතික අපිට තිබුණ කඳුකරේ රුගත කිරීම කරනකොට කූඩැල්ලන්ගේ ප්‍රශ්න තිබුණා ඇති මදීනෝ කියන්න තිබුණා. ඊට අමතරව තමයි සමහර පාරවල් අපි ගිය පාරවල් වල මෙම වාහන යන්න රෝද දෙක විතරයි. බොහෝ වෙලාවට හුඟක් අය බැහැලා මෙම යටින් බලාගෙන ඉන්නවා රෝද හරියට එනවද කියලා. ඉතින් වහිනවා පාර තෙමිලා මඩ පාරවල් තියෙන්නේ වතු මැද්දේ තේ වතු මැද්දෙන් නායම් ගිහිල්ලා. ඉතින් එතකොට මේ ට්‍රැක්ටර් වලින් සමහර තැන් වල කට්ටිය ඇද්දා. ඒ කියන්නේ එහෙම යන්න බැරි තැන් තිබුණා. පයින් හුඟාක් දුර ගියා. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ ඒක සැපට දුක් වින්දා කියලා. ඒ කියන්නේ සැපට දුක් වින්දා මේ චිත්‍රපටිය හදන කාලේ. හැබැයි අද දවසේ බලනකොට හරි සතුටක්. මොකද අපි හැමෝම ආසයිනේ අපි දැකපු නැති දෙයක් බලන්න, අපිට ප්‍රිය දෙයක් බලන්න. ඉතින් අපි දුක් වින්දලා හරි ප්‍රේක්ෂකයන්ට රස දෙයක්, ප්‍රිය දෙයක් ලබා දෙන්න හැකි වුණා. ඒක ඇත්තටම චිත්‍රපටිය තුල තියෙනවා. මේ කියන්නේ අපි අතිශයෝක්තියෙන් කියනවා නෙමෙයි. ඇත්තටම ඒ දේ කැමරාවට හසු වෙලා තියෙනවා. ඉතින් අපිත් එක්ක දැන් මාලනියක් අගෙන් පටන් ගත්තාම පූජා, අශාන් මේ ගයනී මේ සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම අර මං කියපු විදිහට සැපට දුක් වින්දා. දැන් සමහරලාට බොහෝ වෙලාවට දැන් එක්කිනා එක කාමරයක අපි සාමාන්‍ය හැමනේ සලගන්නේ හෝටලයක් ගත්තාම දැන් අර අන්තිමට තද වෙන දවසට හතර පහ දෙනා දැන් අශාන් හතර පහ දෙනා එක කාමරයේ ගුලි වෙලා රෑ ගත කරනවා. දැන් මේ රෑ කොහොම හරි ගෙවා ගන්න ඕනනේ. ඒ වගේ කැප කිරීම කළා. ඉතින් මම ඇත්තටම මං අර හැමදාමත් කියනවා වගේ මං හරි වාසනාවන්තයි මාත් එක්ක එකතු වෙලා වැඩ කරන අයගෙන් ලැබෙන සහය මිල කරන්න බෑ. ඒ කියන්නේ ඒක කවදාකවත් මිල කරන්න බැරි සහයක් ලැබෙනවා. පුදුම ආදරයක් එකමුතුකමකින් තමයි වෙන එකක් නෙමෙයි මල්ලි. අපිට සිංහල අවුරුද්දක් තිබුණ නෑ. ඒ කියන්නේ අලුත් අවුරුද්ද අපි සැමරුවේ ඇඩිෂන් පුත්තලමේ නෙමෙයි අපුතලේ. එතන අපි හිතාගෙන හිටිය 12 වෙනිදා වැඩ ඉවර කරනවා කියලා. නමුත් 15 වෙනිදා දක්වා
ඉන්න සිද්ධ වුණා කාලගුණ වෙනස්කම් අරවා මේවයි අපි අලුත් අවුරුදු නැකත් ඔක්කොම කරේ සේරම දෙනා එතන ඉතින් මේ ඒ කැප කිරීම දැන් අර දරුවොත් එක්ක ඇවිත් හිටිය දෙමව්පියෝ තව දරුවෝ ගෙදර ඉන්නවනේ ඉතින් එතකොට ඒ ඒ කැප කිරීම වචන වලින් කියන්න බෑ ඒ සියලු දෙනාගේ කැප කිරීමේ ප්‍රතිඵලය තමයි සරිගම කියන්නේ ඒක චිත්‍රපටිය පුරාම තියෙනවා ඒ අද ඔබ කිසියම් දෙයක් විඳිනවා නම් සතුටක් දැනෙනවා නම් මටත් සෝමෙටත් ස්තුති කරනවා වගේම මම හිතන්නේ ඔබේ හිතේ පුංචි ස්තුතියක් ඉතුරු කරගන්න මේ එකතු වෙච්ච කණ්ඩායමම ඒ සැප දෙන්න තමන්ගේ ජීවිතෙන් ගාක් දේවල් කැප කරා හරි දැන් මේ අපි සරිගම චිත්‍රපටය පිළිබඳව කතා කරද්දී ආරම්භයේ පටන්ම අපිට පැහැදිලි වෙච්ච දෙයක් තමයි සරිගම චිත්‍රපටය බොහොම ක්‍රමානුකූලව බොහොම සැලසුම් සහගතව තාක්ෂණයත් භාවිතා කරන්න පුළුවන් උපරිම වශයෙන් භාවිතා කළා තමයි චිත්‍රපට නිර්මාණය කළා තිබෙන්නේ දැන් ඔබතුමිය මම හිතනවා චිත්‍රපටි සිය ගණනක් එක්ක අපේ රටේ සිනමාව තුළ ජීවත් වෙලා තියෙනවා ලැබපු අත්දැකීම් සමග දැන් වර්තමානයේ අපේ රටේ සිනමා කර්මාන්තයට රුකුලක් වෙන්න සරිගම චිත්‍රපටයේ හරහා මොන වගේ දායකත්වයක්ද ලැබෙන්නේ කියන එක ඔබතුමියගේ අදහසින් කොහොමද කියන්නේ මුලින්ම කියන්න ඕනේ ඇත්තටම අපේ ශ්‍රී ලංකීය නිෂ්පාදකයින්ට රේණුකා බාලසූරිය කියන කෙනා ලොකුම ආදර්ශය. නිෂ්පාදකෙක් නිෂ්පාදිකාවක් වුණාම කොහොමද කටයුතු කරන්න ඕනේ කියන මං හිතන්නේ එතුමියගෙන් තමයි දැනගන්න ඕනේ. මොකද ශිල්පීන්ගේ හිත්රි දවන්නේ නැතු ඔක්කොම එකට එකතු වෙලා නිර්මාණයේ අවසානි දක්වා කොහොමද අරගෙන යන්නේ පුදුම දුකක් විඳලා තියෙනවා. පුදුම දුකක් විඳේ මම දැක්කා. ඉතින් ඒ වගේම තමයි මේකට එකතු වෙච්ච අනික් ශිල්පීන් ඒ හැම දෙනාත් එක්කම මට තව එකක් රේණු මතක් කරනවා දැන් මේක ගීතමය අවස්ථාවන් වැඩිනේ සංගීතයත් එක්ක මේ වෙන ඒකම අපේ මේ සංගීත ශිල්පී ආචාර්ය රෝහණ වීරසිංහ මේක අපේ කියලා කරගත්තා අපි ඒ චිත්‍රපටය කලින් චිත්‍රපටි දැකලා තිබුණාට අපේ අපි අපේ කම රැකගෙන අපේ නාලරතාවන් එක්ක ලස්සන සංගීතමය චිත්‍රපටයක් කරලා තියෙනවා. ඒ කියන්නේ ගීත 12ක් විතර තියෙනවා. 14ක් තියෙනවා රිපීට් වෙන දෙකක් තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් හිත සතුට වෙන්න පුළුවන්. මම හැමදෙසම නිර්මාණයක් ගැන හිතනකොට හිතන්නේ ප්‍රේක්ෂකයාට මොන හරි හිත සතුට වෙන දෙයක් දෙන්න ඕනේ. හිතට යම් කිසි පණිවිඩයක් දෙනවා හා සමානම හිත සතුටෙන් තියන්න. මොකද ඒ අය තමන්ගේ කාලය වෙන් කරගෙන සිනමා හලකට එන්නේ ඒ පැය දෙක හරි පැය දෙකම හරි වෙනම අත්දැකීමක් ලබන. ඉතින් අපි නිර්මාණකරුවෝ හැටියට අපි සාධාරණ වෙන්න ඕනේ. අපි ඒක දෙන්න ඕනේ. ඉතින් මේ චිත්‍රපටයේ පුරාම හිත පුරාම මේ චිත්‍රපටයේ ඒක තියෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයෙකුට කොයි වෙලාවකවත් පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැහැ එළියට ඇවිල්ලා අයියෝ මේ චිත්‍රපටිය බැලුව අපරාදි කියලා. චිත්‍රපටේ බැලුවාට පස්සේ මතක් එකෙන් එක එකෙන් තියෙන දේවල් මතක් කර කර ගෙදර ගිහලත් රස විඳින්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ අන්න ඒ වගේ මැද මාවතක ඉන්න ඕනේ විශේෂයෙන් අපේ ඉන්න වැඩිපුර ප්‍රේක්ෂකයින් එක්ක. ඒ අභියෝගය ජය ගන්න සෝමරන් දිසානායක මහත්මයා බොහොම දරුණු උත්සාහයක් ගන්න තියෙන එක සාර්ථකයි. ඉතින් අවසාන වශයෙන් දැන් ඔබ නිෂ්පාදකතුමේ විදිහට ප්‍රේක්ෂකයා බලාගෙන ඉන්නවා චිත්‍රපටේ බලන්න යන තියෙන නිසා ඔබේ පණිවිඩය එහෙම නැත්නම් ඔබේ ප්‍රකාශය අතිශය වැදගත් වෙන ප්‍රේක්ෂකයා තවදුරටත් ඉදිරියට යවන්න සිනමා කල හල වෙත යවන්න අවශ්‍යක උත්තේජනය ඕ රුවන් ඇත්තටම කියන්න ඕනේ දැන් මේ චිත්‍රපටිය අපි නිර්මාණය කරේ ඩිජිටල් තාක්ෂණයෙන් මල්ටි කැමරා වලින් එතකොට දැන් තිරගත කරන්නේ ඩිජිටල් තාක්ෂණයෙන් අපිට අලුත් අත්දැකීමක් ලංකාවේ බොහෝ මේ පළවෙනි වතාවට සියලුම පිටපත් ඩිජිටල් තාක්ෂණයෙන් අපි මුදාහැරි කියනවනේ දැන් අපි වෙනදට අපේ චිත්‍රපටි රූග මේ තිරගත කරපු පුද්ගලික මණ්ඩලයක තමයි තිරගත කරේ නමුත් අපි මෙවර රිද්මා සහ සෙල් කියන මණ්ඩලයේ ඩිජිටල්කරණය කරන ලද සිනමා ශාලාවල තමයි මේක තිරගත කරන්නේ බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අපි මෙච්චර කාලයක් හදපු චිත්‍රපටි පෙන්වුවේ වෙන දිහාවක ඇයි මේක අඩුවෙන් හදලාද මේ වෙන එහෙම එකක් නැහැ මේ සිනමාහල් වල කිසි අඩුවක් නැහැ බොහොම හොඳට ඔබට හොඳට රස විඳින්නට පුළුවන් නවීනතා डिजिटल करने कर लाती है ना सिनेमा शाला बहु में මොනවාද වායු සමීකරණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ චිත්‍රපටිය රස විඳින්න එන්න සමහර අයගේ පොඩි පසුබෑමක් තියෙනවා. මේක කොපියක් නේ කියලා. කොපියක් වුණත් ඇවිත් බලන්න මේ මොකද ඇත්තටම මේ සවුන්ඩ් ඔෆ් මියුසික් කියන චිත්‍රපටිය ලෝකේ භාෂාවල් ගණනාවකින් හැදිච්ච චිත්‍රපටයක්. මේ අපි ලංකාවට ඒක හැදුවා විතරක් නෙමෙයි විවිධ රටවල. මොකද ඒ තරම් වටින රස ලෝකේ රස විඳපු විශ්ව කෘතියක් ඒක. ඉතින් ඒ නිසා අපේ රටේ අපි මේක රස විඳින්නේ කොහොමද කියන එක
ඇවිදිලා බලන්න කියලා ඔබට ආරාධනා කරනවා. තව එකක් මට කියන්න කොපියක් කියන වචනෙත් එක්ක දැන් රෝමියෝ ජුලියට්. එතකොට අපි සාලියා අශෝකමාලා. අපි ඕනම කාලෙක ඕනම වකවානුවක අපි නැවත නැවත නිෂ්පාදනය කරනවා. ඉතින් මේ වගේ තමයි මේ සවුන්ඩ් ඔෆ් මියුසික් කියන මේ කතාවත් ඕනම කාලෙක තව අද විතරක් නෙවෙයි තව අනාගතයේදීත් මේ චිත්‍රපටිය වෙන විදිහේ වුණරකින් නිෂ්පාදනය කරන්න පුළුවන් මේ කතාව. නැවත නැවත නිර්මාණය වෙනවා කියන එක ඇත්තටම ඒ ඒ ඒ නිර්මාණයේ තියෙන සාර්ථකත්වයට හොඳ උදාහරණයක්. මේක මේ අනුකරණයක් නෙමෙයි අනුවර්තනයක්. අනුවර්තනය අනුකරණය ඔව්. ඔබට ඒක රස විඳින්න හැකියාවක් තිබෙනවා මේ මතක් කිරීම අපි කරනවා. ඉතින් ඒ නිසා මේ මතක් කිරීමත් එක්ක ඔබට හැම වෙලෙම අපි ආරාධනා කරන්නේ අවිලා චිත්‍රපටයේ රස විඳින්න. ඔබ දෙපළට බොහොම ස්තුතියි අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. ආගුවන් කියලා සම්මාන. මම පුංචි කාලේ අර කඳුවැටියේ උස ගහකට නැගලා ගහකට නැගලා ඇය ගසුත් නගිනවා ගෙඩි කඩනවා බිමත් දමනවා අපි කනවා දැසනේ ස්වරූපී විශේෂාංගෙන් අපි ඔබව හම්බ වෙන්නේ. ස්වරූපී කියවහම ඔබ දන්නවා අපි සුන්දරත්වය ගැන ලස්සන ගැන තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ කියලා. ලස්සන කියවහම ඉතින් නේද අපි හැමදාම මුහුණේ පැහැපත්කම මුහුණේ සුන්දරත්වය නේද ලස්සන හිසකෙස් ලස්සන නියපලක් ඒ විතරක් නෙමෙයි අපි සිරුරේ හැඩේ මේ හැමදේම ගැන කතා කරන්න අමතක කරන්නේ ස්වරූපී විශේෂාංගය තුලදී. හැබැයි ඔය හැමදේත් එක්කම පිරිසුදුකම පිළිවෙලත් අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. එහෙම වුණොත් තමයි අපේ සුන්දරත්වය තව තවත් ඔප්නැං වෙන්නේ නේද? අපේ පෞෂ්‍ය වැඩි කරන්න හේතුවක් තමයි අපේ බාහිර පෙනුම වගේම අපේ සුන්දරත්වය වගේම මේ අපේ පිරිසිදුකම පිළිවෙල. නිකන් හිතන්නකෝ තැනකට ගියාට පස්සේ කාර්යාලෙ වෙන්න පුළුවන්, යාළුවොත් එක්ක ඉන්නකොට වෙන්න පුළුවන්, පොඩ්ඩක් හරි දාඩිය දුගඳක් ආවොත් ලොකු ප්‍රශ්නයක්. ඒක ඔබේ පෞෂ්‍යයට ලොකු හානියක් ගෙන දෙනවා. ඒ නිසා ওই දාඩිය දුගඳ නැති කරගෙන ලස්සනට පිරිසිදුවට අපි කොහොමද ඉන්නේ? ඒ ගැනත් අපි අද දවසේදී ස්වරූපී විශේෂාංගය තුළදී කතා බහ කරන්න සූදානම්. මේ සඳහා අපි මැදිරියට කැඳවගෙන ආවා රූපලාවන්‍ය ශිල්පිනි බාහිර කතිකාචාර්ය රන්මලි ගුණවර්ධන මහත්මිය. සුබ දවසක් වේවා. සුබ දවසක්. අපි දාඩිය දුගඳ ගැන කතා කරමු. ඇත්තටම මුලින්ම කියන්න ඕන මලි මහත්මිය මොකද මේ විදිහට දාඩිය දුගඳ ඇති වෙන්නේ අද සමාජයේ හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද සමහරවිට කොච්චර නෑවත් කොච්චර පිරිසුදු හිටියත් සමහරවිට මේ දාඩිය දුගඳ ඇති වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඇයි ඇත්තටම මෙහෙම දාඩිය දුගඳ ඇති වෙන්නේ? ඔව් ඇත්තටම අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ රූපලාවන්‍ය කියන්නේ ලස්සන සහ පිරිසිදුකම කියන දෙකම. තානිය ඉස්සෙල්ලා කිව්ව එක හරි. ඉතින් මේකෙදී අපි හැමදාමත් කතා කරන්නේ රූපය ගැන. ඒ රූපය ගැන විතරක් නෙමෙයි අද අපි විශේෂයෙන් කතා බහට ලක් කරන්න හිතුවේ අද සමාජයේ තියෙන ඊටමත් පොඩ්ඩක් භයානක ප්‍රශ්නයක් කිව්වොත් හරියටම හරි. ඉතින් මේකෙදී සුවඳ, ඒ කියන්නේ ගඳ නැතිව ඉඳීම, ඒ කියන්නේ ඇත්තටම සුවඳවත්ම ඉඳීම ගැන තමයි අපි අද කතා කරන්නේ. මේකට ඩ්‍රීම් රොන් ආයතන අපිට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලබා දීලා තියෙනවා ජපන් තාක්ෂණයත් එක්ක. එතෙන්දි මට කියන්න ඕනේ මේ දාඩිය ගඳ ඇති වෙන්නේ ඇයි කියලා. තමයි මොකද ගොඩක් අය දන්නේ නැහැ. ඇත්තටම ශරීරයෙන් අපේ පිට වෙනවා තෙතමනය. පිට වෙන්න ඕනේනේ. ඉතින් ඒකට අපි කියන බහිශ්‍රාවය වෙනවා කියලා. ඉතින් මේ හැමෙන් පිටවන තෙතමනය ඇත්තටම පිටවිය යුතුයි. ඒක පිටුනේ නැත්තම් තානිය ඒක ප්‍රශ්නයක්. ඒ නිසා අපි පිටවන දහඩිය බැක්ටීරියාක එකතු වෙලා ඇත්තටම එතන දුර්ගන්ධයක් හමනවා. මොකද කිහිලි යට තමයි මේ ප්‍රශ්නේ වැඩියෙන් වෙන්නේ. ඉතින් ඒ නිසා අන්ඩර් ආම් ඔඩර් කියන එක අපි මේකට කියන්නේ. අන්ඩර් ආම් ඔඩර් එක ඇති වෙන්න ප්‍රධාන හේතුව එකක් අපි දන්නවා, අත යට වැහිලා තියෙන්නේ. අනිත් එක අත යට කෙස් හැදෙනවා. අපි ඒකත් දන්නවා. ඉතින් ගොඩක් අය මේ කෙස් ඉවත් කරගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉතමත් පිරිසිදු කරලා හොඳ ඩියුඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේක අපේ රට උෂ්ණාධික නිසා විශේෂයෙන් හැම වෙලෙම අපිට දහඩිය දමන ප්‍රවණතාවය වැඩි නිසා මේ හැම ප්‍රශ්නෙම හේතු වෙනවා දහඩිය ඇති වෙන්නේ. ඉතින් දහඩිය දැමීම අපි නවත්තන්නේ නැහැ. කොයි විදිහෙන්වත් අපේ ඩියුඩ්‍රන්ට්ස් වලින් ඒක නවතින්නේ නැහැ. හැබැයි බැක්ටීරියා සහ වාතය සහ මේ දහඩිය අතර තියෙන සම්බන්ධතාවයට බැරිය එකක් විදිහට තමයි අපේ ඩ්‍රීම් රොන් ඩියු රෝල් ඔන් ඩියුඩ්‍රන්ට් එක උදව් වෙන්නේ. ඉතින් ඒක තමයි අපිට විශේෂයෙන් කියන්න මේ දහඩිය ගඳ ඇති වෙන තව හේතුවක් තාන්නේ මේ අපි කන ආහාරය. මොකද අපි ගොඩක් ස්පයිසි ෆුඩ්ස් ගන්නවා. එතෙන්දිත් අපේ ශරීරය උෂ්ණාධික වෙනවා. මේකෙදිත් දහඩිය ගඳ ඇති වෙන්න පුළුවන්. හොඳයි. අපි දැන් හේතු ටික හොයාගත්තා. හේතු ටික හොයාගත්තට පස්සේ මේකට විසඳුම් හොයන්න එපා. ඒ නිසා අපි ඒ ගැනත් කතා කරමු. ඊට අමතෙන් ඔබට දුරකථන අංක ටික මතක් කරන්න ඔබට ප්‍රශ්නක් තියෙනවා නම් මේ දුරකථන අංක වලට ඔබට අමතන්න
කියන්න පුළුවන් කමක් තියෙනවා 071 44 44 700 071 44 44 700 3 කියන දුරකථන කෝල් අමතන්න පුළුවන් ඊට අමතරව තිරය දෙස් වෙනවා Dream Run Beauty College පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා ඔබ අමතන්න ඕනි දුරකථන අංකත් ඉතින් ඒ පිළිබඳව ඔය තිරය දෙස් වෙන දුරකථන අංකවලට ඔබට අමතලා වැඩි විස්තර දැන කියා ගන්නට පුළුවන් කමක් තියෙනවා හොඳයි අපි දැන් මේ දාඩි දුගද ඇති වෙන ප්‍රශ්නය මොකක්ද කියලා හඳුනගත්තනේ දැන් අපි වෙනකට විසඳුම් හොයන්න ඕනි මේක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම තියෙන ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා අපි රන්මලි මහත්මිය කියමු අපි මොනවද මේකට කරන්නට ඕනි කියලා ඔව් ඇත්තටම අපි දවස දවස පුරාවට උදේ පටන් ගන්න ඇත්තටම උදේ ඉඳලා හරිම කාර්යබහුලයි කාන්තාව හෝ වේවා පිරිමියා හෝ වේවා කාර්යබහුලයි ඉතින් උදේම ඇඳගත්තට පස්සේ දවස පුරාට මේ වැඩ කටයුතු කිරීමේ ඉතාමත් කාර්යබහුලකමක් තියෙන නිසා උදේම අපි නැස්ති වෙනකොට හොඳට ඇඟපත හොදලා හෝ නාලා හෝ අපි අද ඉස්සෙල්ලත් කිව්වනේ කෙස් ගස් ඔක්කොම අයින් කර ගන්න ඕනි කියලා. ඊට පස්සේ අනිවාර්යෙන් හොඳින් පිරිසිදු කරගත්ත ශරීරයට අපේ ඩියුඩරන්ට් එක භාවිත කරන්නට ඕනි. ඉතින් මේ ඩියුඩරන්ට් එක හොඳට ඇප්ලයි කරාට පස්සේ පැය 24ක් පුරාවටම කිසිම විදිහකින් දුර්ගන්ධයක් හමන්නේ නැතුව මම අද ඉස්සෙල්ලා කිව්වා වගේ බැරි එකක් විදිහට බැක්ටීරියල් බැරි එකක් විදිහට ක්‍රියා කළා දවස පුරාවට. ඊටමත් හොඳ පෞෂ්‍යකින් අපිට ඉන්න පුළුවන්. ඇත්තටම තානියා අපේ පෞෂ්‍ය නැති වෙනවා අපි ටිකක් දුර්ගන්ධයෙන් ඉන්නවා නම් අපි පර්සනල් प्रश्नक प्रश्न विसुदम तम अथवा विशेष පිරිමි සහ කාන්තා දෙවර්ගයටම ඩියුට්‍රොන් සර්ග තියෙනවා 20 sorry 12ක් නිෂ්පාදනය වෙලා තියෙනවා අපේ ඩ්‍රීම් රෝන් ආයතනයේ මේකේ විශේෂයෙන්ම පුරුෂ පක්ෂය සඳහා නිල් පාට වර්ණයෙන්ම තියෙනවා ඩියුට්‍රොන් එක නිෂ්පාදනය වෙලා ඉතාමත් හොඳයි සෞඛ්‍ය සම්පන්නයි ඒ වගේම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න මේ ඩියුරන්ට් එක අර උදේ ගාගත්තට පස්සේ දවස පුරාවට ඉතාමත් හොඳ පෞෂ්‍යකින් හොඳ ආත්ම විශ්වාසයකින් ජීවත් දවස පුරා ගත කළා හොඳ දවසක් ගත කරන්න පුළුවන්. දහඩිය දුඟද මෙච්චර දවසක් ඔබට ප්‍රශ්නයක් කියලා තිබ්බනම් ඔන්න දැන් ප්‍රශ්නට විසඳුමක් තියෙනවා. හැබැයි මේ විසඳුම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලාත් අපි දැනගන්න බෑ. දැන් මේ ඇත්තටම මේ තියෙන දාඩිය දුඟද කොහොමද ඩියුඩ්‍රන් එකකින් පාලනය වෙන්නේ? ඒකටත් අපි උත්තරේ දැනගන්න කැමතියි ඔබතුමියගේ. ඔව් ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ මේ ඇත්තටම මේක නිෂ්පාදනය කළා තියෙන්නේ ශරීරයට අහිතකර නොවන කිමිකල් වර්ග භාවිත කරලා. ඒ වගේම අපි දන්නවා සමහර ඩියුඩ්‍රන්ස් කෑවම කළු වෙනවා තානිය. අස්තයට කළු වෙන්න පටන් ගන්න. මේ කිසිම දෙයක් මේකෙක් වෙන්නේ නැහැ. ඉතාමත් හොඳ තත්ත්වයන් නිෂ්පාදනය කරලා තියෙන නිසා අපිට පුළුවන් වෙනවා මේ බැරි එකක්නේ මම අර ඉස්සෙල්ලත් කියවනේ බැක්ටීරියා සහ පරිසරය සහ තමන්ගේ සමෙන් නිකුත් වන තෙතමනි අතර බැරි එකක් විදිහට මේක ක්‍රියාත්මක කරනවා. දහඩිය නිකුත් වීම නවත්තන්නේ නැහැ කිසිම විටක. ඔව් ඒක නිසා අපි හැම වෙලේම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතාමත් හොඳ විදිහට මේ ඩියුඩරන්ට් එක භාවිත කරන විශේෂ කාරණය තමයි මේකෙදි ද්විත්ව දෙයක් සිද්ධ වෙන ඩබල් මේ ඩබල් මොකද අපි කියන්නේ ද්විත්ව ක්‍රියාකාරීත්වයක් ද්විත්ව ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන මොකද සුවඳයි සහ දහඩිය ගඳ නැති වෙන්නේ නැති වෙන සෙන්ට් එකක් විදිහට භාවිත කරන්න පුළුවන් අපි දැන් ගොඩක් අයට සෙන්ට් භාවිත කරන්න ඕනේ නැහැ අපේ ඩියුඩරන්ට් එක භාවිත කරොත් ඒ දෙකම ක්‍රියාකාරී දෙකම හම්බ වෙනවා නිල් රෝස පාට වර්ණ අරනහම ඩ්‍රීම් රෝන් ඩියුරෝලොන්ෙන් කේ නිෂ්පාදන පෙලක් තියෙනවා වර්ග බොහොමයක් තියෙනවා අපි ඒගෙන චුට්ටක් කතා කරමු ඔව් ඇත්තටම Tamante කැමති සුවඳකින් මේක තෝරගන්න බෑ ඒකයි තියෙන විශේෂත්වය මොකද 12ක් තියෙනවානේ සුවඳ වර්ග 12කින් නිෂ්පාදනය වෙලා තියෙනවා ඉතින් Tamante කැමති මොකද්ද සුවඳ ඒ සුවඳෙන් Tamante මේක මිලදී ගන්න බලා මිලදී ගන්න පුළුවන් ඉතාමත් අඩු මුදලකට අපේ ඩියුරන්ට් එක නිෂ්පාදනය වෙලා තියෙනවා ඇත්තටම හොඳ ප්‍රමිතියක් ජපන් තාක්ෂණය මේකේ තියෙන නිසා කිසිම විදිහකින් සමට හානි කර නොවි මං කියපු දිත්ත ක්‍රියාකාරීත්වය ඇති කර ගන්නට පුළුවන්. ඇත්තටම මේ අපි ඒත් එක්කම ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් ඔබ ගාවට බොහෝ පිරිසක් එනවා ඇති. ওই වගේ ප්‍රශ්න තියෙන අයත් ඕන තරම් ඔබ ගාවට ඇවිල්ලා ඇති. ඒ නිසා අපි කියමු ඩියුඩරන් එකක් නිතර පාවිච්චි කරන එක කොයිතරම් කෙනෙකුට වැදගත්ද කියන කාරණේ චුට්ටක් අපි මතක් කරලිමු කතා බහ කරලිමු. ඔව් අනිවාර්යෙන්ම දවස පුරාවට තමන්ගේ පෞෂ්‍ය තියාගෙන තමන්ගේ වැඩ කටයුතු කරන්න අන්‍යයන්ට තමන්ව ප්‍රියජනක පුද්ගලයෙක් වෙන විශේෂ කාරණේ ඒකයි අනිත් අයට තමන් ප්‍රියජනක වෙන්න ඕනේ අපි ලස්සන සහ සුවඳ දෙකම තියාගන්න ඕනේ තමන් ප්‍රියජනක වෙන්න නම් සමාජයට වෙනස සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වෙන්න හොඳ පෞෂ්‍යයක් එක්ක ඉන්න ලස්සන සහ සුවඳ දෙකම තියාගන්න මේ ඩියුරන්ට් එක අපි අද අරන් ආවේ ඇත්තටම මේක ඉතාමත් හොඳයි කියලා මම අනුමත කරනවා උපදේශිකාවක් විදිහට කතිකාචාර්යවරියක් විදිහට අපිට අනුමත කරන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් හොඳයි
හෙමනම් අපි වැඩි විස්තර දැනගන්න ඔබට නැවත වතාවක් දුරකථන අංක මතක් කරනම් 071 44 44 700 එහෙමනම් අපිට ලැබුණු කාල වේලාවත් අවසන් නිසා අපි තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මේ අවසාන වශයෙන් කියන්න ඔබතුමිට පුළුවන් ද මේක දැන් කාන්තා පරිශ්‍රම පිරිමි දෙපාර්ශ්වයට භාවිත කරන්න පුළුවන් කියලා ඔබතුමි මතක් කළා නේද අනිවාර්යෙන්ම විශේෂයෙන් පිරිමි පක්ෂයේ හිතන්න ඇති දෙයක් තමයි මේ දහඩිය ගඳ අනිවාර්යෙන්ම හිතන්න තමන් ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න නම් සමාජයට ඇත්තටම ලස්සන සහ සුවඳ පිරිසිදුකම් මේ සියල්ල තියෙන්න ඕනේ වගේම තමන්ගේ හොඳ පෞෂ්‍යයක් තියාගන්න නම් අනිවාර්යෙන්ම අපේ ඩියුඩරන්ට් එකට එකතු වෙන්න උදේ පටන් දවස් පුරාවට හොඳින් ඉතාමත් ක්‍රියාකාරීව ප්‍රියමනාපව ගත කරන්නට පුළුවන් වෙනවා හොඳයි එහෙනම් අපිට මේ ලැබුණු කාල වේලාවත් අවසාන වීගෙන යනවා අපි මේ ඩියුඩරන්ට් එකේ මේ දිත්ත ක්‍රියාකාරීත්වය ගැන චුට්ටක් වැඩි විස්තර කිව්වොත් හොඳයි මොකද මේක පර්ෆියුම් එකක් විදිහටත් ඔබට භාවිත කරන්නත් පුළුවන්කමක් තියෙනවා කියලා කිව්වා දහඩිය දුඟඳටත් විසඳුමක් ඒ වගේම ඔබේ සුවඳවත් බවත් එහෙම නැත්නම් ඒක පෞෂ්‍යයටත් ගොඩක් හොඳයි ඒ නිසා අපි 얘ගෙන චුට්ටක් කතා කරමු රන්මලි මහත්මිය ඔව් සුවඳ සහ අර මං ඉස්සෙල්ලා කියපු දහඩිය ගඳේ මේ බැරි එකක් විදිහට අපේ ඩියුඩරන්ට් වර්ග ක්‍රියා කරන නිසා කිසිම පැකිලීමක් නැතුව අදම ගිහිල්ලා මේ ඩියුඩරන්ට් එකක් පාවිච්චි කරලා බලන්න මොකද අපිට සෙන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ අනිත් එක ගෑමේ පහසුවත් ඉතාමත් හොඳට තියෙනවා අපේ ඩියුඩරන්ට් එකේ රෝල් ඔන් නිසා තමන්ට ඉතාමත් පරිස්සමෙන් හොඳට පාවිච්චි කරන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් අපේ ඩියුඩරන්ට් එක නිෂ්පාදන පෙලක් තියෙන බවත් ඔබතුමී මතක් කළානේ වර්ණ කිහිපයකින්ම තියෙනවා ඒ වර්ණ වලින් මං හිතන්නේ මේ කියවෙන්නේ සුවඳවත් බව විවිධවත් බවනේ සුවඳ තියෙන විවිධවත් බව ඒ නිසා ඔබට භාවිතා කරන්න ඔබේ කැමැත්තනු තෝරගන්න පුළුවන්කමක් තියෙනවා චුට්ටක් ඒ ගැන කියමු තමන්ට කැමති සුවඳකින් තෝරගන්න පුළුවන් වෙළඳපොළට ගිහිල්ලා ඒ වගේම තමන් කැමති විදිහට උදේ පාන්දර ඉඳන් ඕනම වෙලාවක ඇද්ද මතක තියාගන්න ඩියුඩරන්ට් එකක් ගන්නකොට හොඳින් තෙතමනේ වීලා ගත්තට පස්සේ එවෙලම භාවිතා කරන්න විනාඩි ගාණක් ඇතුළත භාවිතා කරන එකෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා හොඳයි දහඩිය දුඟඳ මෙච්චර කාලයක් ඔබට ප්‍රශ්නක් වෙලා තිබ්බනම් ඔන්න ප්‍රශ්නට හොඳ විසඳුමක් අරගෙන තමයි අද දවසේ අපි ස්වරූපී විශේෂාංගෙන් ඔබව හමු වෙන්නේ ඔබතුමිට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒත් එක්කම මතක් කරන්න ඕනේ අවසාන වශයෙන් දෙසැම්බර් 19 වෙනි දින කුරුණෑගලදී පැවැත්වෙන කටන් කල වැඩමුළුවක් ඉතින් ඒ පිළිබඳවත් ඔබට විස්තර දැනගන්නට පුළුවන්කම තියෙනවා මේ අංකයට ඇමතුවම 071 44 44 749 071 44 44 749 එහෙමනම් අදට අපේ විශේෂාංගයට සමුදෙන්න තමයි සූදානම් වෙන්නේ ඔබතුමිට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයුබෝවන් කියලා සමුදෙනවා එහෙමනම් සුරූපී විශේෂාංගයත් එක්ක අද දවස් අපි විඳින උදෑසනින් සමු ගන්නවා හෙට දවසේදී ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් ආයුබෝවන්